फाउंडेशन टच करेंगेस चाकोल क्लेंस अंगुरुवलिंग हदपु क्लेंस मेक अत्तरम अतुलन पेन फोमिंग क्लेंस मेक जेल क्लेंस जेल जेल पिंपल तीन ऑयल स्किन गुडा लोशन वगे तीन क्रीम लोशन क्रीम देखे मिल्क क्लेंस मेथी लिक्विड क्लेंस मेक वतुरगति युक्त वेडी मेक गोड़ाक मापी पाविच करने मेकअप रिमूव करना वगे तमाय मेकअप रिमूव करना हिताम सुदुसु क्लेंस तमाय मे लिक्विड क्लेंस मे वगे मैं तमाय ऑयल सहित ऑयल क्लेंस एक गोड़ाक मेकअप रिमूव करना हंदाय मतकटे करना सर्कल मूवमेंट कराने මගේ රවුම් රවුම් ඇතුල් පැත්තට ක්ලෙන්ස් කරනවා ඒක ගොඩක් වෙලාවට අපේ හතරවෙනි ඇඟිල්ලේ ප්‍රෙෂර් එක අඩු නිසා අපි ඇඟිල්ලෙන් තමයි කරන්නේ මේ වගේම අපිට මූණත් මේ වගේ ගොඩක්ම යන්නේ මේ වගේ සර්කල් විදිහට තමයි ගොඩක් අපි ක්ලෙන්ස් කරන්නේ मसाज करेंगे कस्टमर अल्लाई ක්ලෙන්සර් ගන්න පුළුවන් ඔයගොල්ලෝ ඔෆිස් ගිහිල්ලා ආවම එතකොට
ඇවිදින්න ගිහිල්ලා ආවහම දූවිලි තියනවා නම් කුණු තියනවා නම් ඒව ඔක්කොම ඇත්තටම මේ ක්ලෙන්ස් එකත් එක්කම ඉවත් වෙනවා. පිම්පල්ස් වගේ දේවල් උනත් එන්න පුළුවන් නැත්නම් අපි ගොඩක් වෙලාවට මූණේ කුණු දූවිලි රැඳුනහම මොකද සබන් වල pH අයගේ ඉහළ නිසා ඇත්තටම සබන් සුදුසු නැහැ ඉතින්. 4.7 වගේ pH අගයක් තියෙන එකක් තමයි ඇත්තටම අපිට ගොඩක් වෙලාවට ෆේස් වොෂ් එකක් පාවිච්චි කරා මූණට සුදුසු වෙන නිසා ක්ලෙන්සර් හරි ෆේස් වොෂ් එකක් හරි පාවිච්චි කරන එක ගොඩක් හොඳයි. ඔබලන්ට ඉස්සෙල්ලා මගේ මූණේ පවුඩර් කරලා ඉන්නේ මම. ඒ නිසා මම ඇත්තටම මේකෙන් පෙන්නනවා ඔයගලන්ට ක්ලෙන්සර් වලට ඒව ඉවත් වෙන හැටි. අපි උළු අතර තමයි හැමදෙස්සෙම අපේ ක්ලෙන්ස් ඉවත් කිරීම සිදු කරන්නේ. මොකද අපි පල්ලෙහාට ක්ලෙන්ස් කරන්නේ නැහැ. එතකොට අපේ මූණ පල්ලෙට ඇදීමක් වෙන්න පුළුවන්. ඒ නිසා දැන් ඔයගලන්ට පේන්නේ මගේ පවුඩර් ඔක්කොම ඉවත් වෙලා කියලා. මම ඔයගලන්ට පෙන්නන ස්පොන්ජ් දෙකකින් තයින් කරන්නේ කොහොමද කියලා. මේ තියෙන ස්පොන්ජ් දෙක. ඒකිනුත් අපිට පුළුවන් වතුර මිරිකලා අරගෙන ලස්සනයි ස්ක්‍රබ් කරා තපි අත් දෙක හැමදෙස්සෙම එක විදියට වැඩ කරන්න ඕනේ. මම හිතන්නේ බියුටිෂියන් කෙනෙක් වුණාම නම් ඒක ඒ විදියට වැඩ කරනවා නම් හොඳයි. නැත්නම් මේක මෙහෙ එහෙම කරාම ඇත්තටම ඒක අපිහිවල ගැටයක් කස්ටමරක් දැනෙනවා. ඒ නිසා හැමදෙස්සෙම මතක තියාගන්න ඔන්නම අපි ඉවත් කර ගන්නවා. උකට පේනවා ඇති ඉතුරු ක්ලෙන්ස් ටික මේකටත් මේ ක්ලෙන්ස් වලට ඇවිල්ලා තියෙනවා ඉතුරු මේකප් ටික. මේ තියෙන්නේ ටෝනර්. ඉතින් මේ ටෝනර් අපේ ක්ලෙන්සර් ඉවත් කරගත්තට පස්සේ අපේ විවෘත වුණ රෝම සිදුරු තියෙනවා නම් ඒව අපි මහන්න ඕනේ නැවතත්. ඒවා ඕපන් වෙලා තිබ්බොත් අයි ඩස්ට් එකේම ආවහම පිම්පල්ස්, වයිටඩ් බ්ලැක්හෙඩ්ස් වගේ දේවල් වැඩි වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි මේක මූණ මතක තබා ගන්න ක්ලෙන්සර් එකක් ගන්නෙදි ටෝනර් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මෙහෙම ටච් කරලා තමයි අපි ටෝනර් කරගන්නේ. දැන් ෆ්‍රෙෂ් වෙලා ඉන්නේ මම. ඒ කියන්නේ මම ක්ලෙන්ස් කරගත්තා, මම ටෝනර් කරගත්තා. දැන් මම ෆ්‍රෙෂ්. එතකොට මට මොයිස්චරයිසර් ක්‍රීම් එකක් වගේ දෙයක් ආලේප කරන්න පුළුවන්. මේ වගේ මොයිස්චරයිසර් ක්‍රීම් ටිකක් අරගෙන ආලේප කරන්න පුළුවන්. ඔයගොල්ලෝ ඔක්කොම බලාගෙන ඉන්න ඇති මං කරේ මොකද්ද කියන එක. මේක තමයි ක්ලෙන්ස් කරනවා කියන්නේ. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයගලන්ට කියලා දෙන්න හිතාගෙන ඉන්නවා ස්ක්‍රබ් කරගන්නේ කොහොමද කියලා. ওই විදිහට ස්ටෙප් ගිහිල්ලා අපි ඊට පස්සේ ක්ලීන් අප් එකක් කරන්නේ කොහොමද කියන එකත් බලාගමු. Thank you.